नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु किसितु पिहिटट नेतु सिर लोकेट सबैम विमुक्तिदायकयानं वो बुद्ध पियानं वहन्सेट नमस्कार करमु। नमस्कार वेवा। अति उत्तमनीय 550 जातक पुत्रहंसेगे 67वें उच्चांग जातक देशनाव। उच्चांगे देमे पुत्तो पथे दावन्यापति तंच दोसं न पस्सामि यतो सोदरिय मानयेति। देवैनी पुत्रया मगे एकेहिय महामगे यनमट हिमियन सुलभय। एहेत सहोदरयेकु गेनेन स्थाने ऊ मव कुस नोदकिमि। मे मोहत वन विट तमंगे जीवितेवत तमंगे पिहिट पिनिस यदा गेनीमट बेरि अपहासु। सत्यांगें पिरिच्च लोकये सबैव पिहिटवन धर्मय मे उत्तम श्री सद्धर्मय यमकट पुरवन्नं तमंगे जीवितेक पिहिट करगन्न ए श्री सद्धर्मय श्रवणय करंट। एवनि लोकयक मे श्री सद्धर्मय श्रवणय करन्ना सबै वासनावन्ते। එවන්නු වාසනාවන්ත ස්වභාවයෙන් යුතු වාසනාවන්ත පින්වත්නි අපි දැන් සෝදානම් වන්නේ අති උත්තමනීය 550 ජාතක පුත්තහන්සේගේ 67වෙනි උච්චාංග ජාතක දේශනාව ශ්‍රවණය කරන්ටනි. දැන් එහි ගාථාවහ අර්ථය අපි දැනගත්තා. වචනාර්ථේ නිසා බලා මේ තුල සැඟව පවතින ඒ ලස්සන කථාන්දර දෙකක් අපේ ජීවිත තුළට ගලපා ගන්නයි දැන් අපි සූදානම් විය යුත්තේ. තිංගොතිනේ ගාථාවෙහි ප්‍රකාශ වුණා උච්චංගේ ද්වේ මේ පුත්තෝ. ඒ අර්ථය තමයි දේවේනි මගේ පුතා ඇකේය යම්සේ වනයට ගොස් පලා නෙලා ඉනෙහිලා ගන්නා මට ඉනට පලා සැලවේ. එවැනිම ස්ත්‍රියට දරුවන්ද ඉනට පලාමින් සුලභය. එම නිසා දේවේනි මගේ පුත්‍රයා ඉනේ යයි කීවාය කියලා මෙහි සඳහන් වෙනවා. හරියට කැලේට ගිහිල්ලා ඉනට පලා නෙලා ගන්නා වූ ඒ කාන්තාවන්ට ඉනට පලා සුලභද ඒ වගේ මේ දරුවන් මේ වගේ සුලභයි. පතේ දාවන්තියා පති මාමකට බැස හොඳ කලාවේ ගමන් කරන ස්ත්‍රියටද හිමියෝ සුලභයි. දුඩු දුඩු පුරුෂයා වුණත් හිමියා වෙනවා කියලා දක්වනවා. ඒ නිසා මහමග යන විට පුරුෂයන් සුලභයි කියලා ප්‍රකාශ කළා. තංච දෝසං නපස්සාමි යතෝ සෝදරිය මානේති යම් හේකින් මගේ මව්පියන් නැද්ද. එම නිසා ඒ මව් කුස නම් වූ අන්තන නොදකිමි. යම් හේකින් මාහා එක කුසෙහි උපන් බැවින් සමාන කුස ඇති සොහොයුරා ගෙන්වා ගනිමි. එම නිසා මට සොහොයුරා දෙන මැනවි. මෙන්න මේක තමයි පින්වත්නි මෙහි සම්පූර්ණ වචනාර්ථය. ස්ත්‍රියක් විසින් තමන්ගේ සොහොයුරෙක් ඉල්ලනවා. මොකද්ද මේ අපි නොදන්නා කතාව? මොකද්ද මේෙන් ගන්න පුළුවන් ආදර්ශය? ඉතින් මේ වගේ අදහස් වලින් යුක්තව බොහොම ඕනෑකමකින් කැමැත්තකින් අපි මෙහි වර්තමාන හා අතීත කතාවන් දෙසට යොමු වෙන්නයි දැන් මේ මොහොත සූදානම් වෙන්න ඕනේ. පින්වතුනි මෙහි වර්තමාන කතා බලනකොට මේ ජාතක දේශනා බුදු පියාණන් වහන්සේ දේවරම් මෙහෙරෙහි වැඩවාසය කරන සමයේ එක්තරා ධනවැසි ස්ත්‍රියක් අරබයා තමයි දේශනා කළේ. කුසල් ලෙස තිදෙනෙක් එක් කලෙක මේ වනයක් අසල සීසානවා. ඒ කාලෙහි කැලෑවේ සැඟවෙලා ඉන්න සොරු මිනිසුන්ගේ වස්තුව පැහැර අරගෙන මේ කැලෑවට තමයි එන්නේ. ඉතින් මේ පිරිසත් සීසාන මොහොතේදී ওই විදිහටම මේ සොරු යම් පිරිසකගේ වස්තු අරගෙන මේ වනාන්තරයට පැනලා එනවා. ඒ සොරු පස්සේ ආපු පිරිසත් සොරු හොයනවා. සොරු දැක්ගන්න නැහැ මේ සීසාන පිරිස දැකලා ප්‍රකාශ කරනවා තොපි මේ වස්තු බැහැර අරගෙන දැන් මේ ගොවියෝ වගේ මේ ස්වලා ගන්නවද? ගොවියන් වගේ රඟපානවද? ඒ විදිහට ප්‍රකාශ කරන මොවුන් දොස් කියලා මොවුන්ව බැඳගෙන එසම එහි ඒ කොසල් රජතුමාට බාර දෙනවා. පින්වත්නි ඔය වෙලා මේ එක් ස්ත්‍රියක් ඇවිල්ලා කොසල් රජතුමාගේ මාලිගාවට මේ විදිහට කියමින් සැරසරනවා. මොකද්ද? මට අඳින්න වස්ත්‍රයක් දෙන්න. මට අඳින්න වස්ත්‍රයක් දෙන්න. මේ විදිහට ප්‍රකාශ කරමින් ඒ කඩමින් සැරසරන කාන්තාවට වස්ත්‍රයක් දෙන ලෙස රජතුමා අනකරනවා. ඉතින් ඇගේ හැඳීම අහලා
අහලා වස්ත්‍රයක් දෙන්න කියලා රජතුමා විසින් ඒ කරපු අණ අහලා එක් රාජ පුරුෂයෙක් මට වස්ත්‍රයක් දෙනවා. නමුත් ඇය ඒ වස්ත්‍රය දැකලා ප්‍රකාශ කරනවා මම ඉල්ලන්නේ ඔයගේ වස්ත්‍රයක් නෙවෙයි. මං ඉල්ලන්නේ පුරුෂ වස්ත්‍රයක්. ස්වාමි වස්ත්‍රයක් තමයි ඉල්ලන්නේ. ඉතින් මිනිස්සු මේ බව රජතුමාට ප්‍රකාශ කරාම රජතුමා වයව ගෙන්නලා මෑගින් අහනවා මොකද්ද මේ ඔබ ස්වාමි වස්ත්‍රයක් කියලා දෙයක් ඉල්ලන්නේ. ඒලා මේ කාන්තාව ප්‍රකාශ කරනවා දෙවියන් වහන්සේ එහෙමයි. හිමියා කියන්නේ ගැහණියගේ වස්ත්‍රය. හිමියා නැති කල්ලි දහසක් වටිනා වස්ත්‍රයක් ඇඳ ස්ත්‍රිය නිර්වත් වගේ. ඉතින් මේ කාරණය සනාථ කරන්න ගාථාව දේශනා කරනවා. ඇයි විසින් ගාථාව ප්‍රකාශ කරනවා. මොකද්ද නංගානන්දි අනෝදිකා නංගං රට්ටං අරාජිකං ඉත්‍ථිපි විධවා නග්ගා යස්සාපි දස භාතරෝති. මේ අර්ථය තමයි දිය නැති ගංගාව හෙළුය රජෙකු නෙදරට හෙළුය. යම් ස්ත්‍රියකට සොහොයුරු දස දෙනෙකු සිටියද හෙළ වූවාය. ඒ කියන්නේ දිය නැත්තන් ඒ ගංගාව හෙළුයි. ඒ ගංගාවට ස්වාමියෙක් නෑ වගේ. රජෙක් නැති රටත් ඒ වගේ. ඉතින් යම් ස්ත්‍රියකට සොහොයුරු දස දෙනෙක් හිටියත් ස්වාමියෙක් නැත්නම් හරියට නිර්වස්ත්‍රව ඉන්නා වගේ. ඉතින් මේ ගාථාව ප්‍රකාශ කරාම කොසල රජතුමා ඇයට පැහැදිලා මේ තිදෙනා තාගේ කවුරුද කියලා අහනවා. ඒ කාලේ ඒ වෙලාවේ මම ප්‍රකාශ කරනවා එක්කෙනෙක් මගේ ස්වාමියා, එක්කෙනෙක් සොහොවිරා, අනිත් එක්කෙනා මගේ පුත්‍රයා. ඉතින් රජතුමා ප්‍රකාශ කරනවා මම ඔබට පැහැදිච්ච නිසා මේ තුන්දෙනාගේ එක්කෙනෙක් දෙනවා. කවුද ගන්න කැමති? ඒ වෙලාවේ මේ කාන්තාව ප්‍රකාශ කරනවා මම ජීවත් වුණොත් තව ස්වාමියෙක් ලබන්න පුළුවන්, පුතෙක් ලබන්නත් පුළුවන්. හේත් මව්පියන් මැරිච්ච නිසා සොහොයුරෙකු ලබන්න බෑ. ඒ නිසා මට සොහොයුරා දෙන්න කියලා. ඉතින් රජතුමා සතුටු වෙලා තුන්දෙනාම දෙනවා. මේ එක කතාවක් නිසා තුන්දෙනෙක් දුකෙන් මිදුණා. මේ කාරණය වික්ෂුන් වහන්සේලාට දැනගන්න ලැබිලා දිනක් දම් සභාවේ රැස්වෙච්ච භික්ෂුන් වහන්සේලා ඇවැත්නි එක් කාන්තාවක් නිසා තුන්දෙනෙක්ම ජීවිතේ බේරගත්තනේ කියලා මේ ගැන කතා කරමින් ඉන්න වෙලාව. බුදු පියාණන් වහන්සේ එදෙන් වැඩම කරලා මේ කතාව දැනගෙන මහණෙනි මේ කත මේ තුන්දෙනාව දුකෙන් නිදහස් කරේ දැන් විතරක් නෙමෙයි. ඉස්සරත් ඔය ආකාරයෙන්ම දුකෙන් නිදහස් කරා කියලා ඒ භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම් පරිදි අතීත කතාවක් දේශනා කරනවා. පින්වතුනි මේ අතීත කතාවත් වර්තමාන කතාව වගේම තමයි. රටත් කොසලට නමුත් ඉතින් රජතුමා වෙන රජ කෙනෙක්. ඉස්සර කාලේ ඒ කොසලට පාලනය කරපු රජතුමා. ඒ වෙලාවේදී ඒ කාන්තාව ඒ අතීත කතාවේ සඳහන් වෙන කාන්තාව කරන ගාථාව විතරක් වෙනස්. එහි අර්ථය විමසා බැලුවොත් ඒ වෙලාවේදී ඒ කාන්තාව රජතුමාට ප්‍රකාශ කරන්නේ දේවයනි පුත්‍රයා මගේ ඇකෙහිය, මහා මග යන මට හිමියන් සුලභය, එහෙ සහෝදරයෙකු ගෙනෙන ස්ථානය වූ මව කුස නොදකිමි කියන ඒ මුල් ගාථාව ප්‍රකාශ කරනවා. පින්වතුනි අවසානයේදී ඒ අතීත කතාව සඳහන් වෙන මේ කොසල් රජතුමා ඇයට ඒ තුන්දෙනාම බාර දෙනවා. පින්වතුනි මෙහි අතීත කතාවත් වර්තමාන කතාවට බොහොම සමානයි. වර්තමාන කතාවේ වගේම ඒ කාන්තාවත් එහිමියා පුතා සහෝදරයා කියන තුන්දෙනාත් ඉන්නවා. අර විදිහටම සොරකම යන සොරු පිරිසක් මේ පිරිස සීසාන කුඹුර අසලින් යන නිසා රාජපුරුෂයෝ හිතනවා මේ අය තමයි සොරකම් කරන්නේ නැත්තේ කියලා. ඉතින් මේ පිරිස මෙසමයේ ඒ බරණැස් රටේ බරණැස් රජතුමා වෙත කැඳවාගෙන ආපු වෙලාවේ අර විදිහටම ස්ත්‍රිය ගිහිල්ලා ස්වාමි වස්ත්‍රය කියලා එකක් ඉල්ලනවා. ඒ රජතුමා ගෙන්වලා මෑගෙන් ඒ ප්‍රකාශය ගැන අහපුවාම මෑ ගාථාවක් ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරපු ගාථාව තමයි මේ මුලින් අපි දැක්කේ. ඒ කියන්නේ පුත්‍රයා මගේ එකෙහි මහමගේ යනවට හිමියන් සුලභය, එහෙ සහෝදරයෙකු ගෙනෙන ස්ථානයම මව කුස නොදකිමි. මේ ගාථාව ප්‍රකාශ කරනවා. ඉතින් ඒ බරණැස් රජතුමා සතුටට පත් වෙලා මෑට ඒ දරුවා ස්වාමියා සහෝදරයා කියන තුන්දෙනාව ලබලා දෙනවා. අවසානයේ පින්වත් මෙහි පූර්වාපර සංදී ගල්පලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ හතර දෙනා එසම ඒ හතර දෙනාව තමයි. ඒ කියන්නේ මේ කාන්තාව, ඒ කාන්තාවගේ ස්වාමියා, දරුවා, සහෝදරයා, ඒ හතර දෙනාම තමයි. සිද්ධිය සමාන. ඒ අතීත කතාවෙහි රජතුමා නම් දැන් මේ බුදු බවට පත් සිටින මම වේදයි කියලා බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කරනවා.